ආයුබෝවන්. ඔබ මේ රැඳී සිටින්නේ නිරෝගී හෙටකට අත්වලක් වැඩසටහන් මාලාවත් සමගයි. අද අප්‍රියල් 25 ලෝක මැලේරියා දිනය. මැලේරියාව මෙය හුදෙක් එක් රෝගී තත්ත්වයක් පමණක්ම නොවේ. රට තුළ ආර්ථික සමාජීය බලපෑම් රැසක් ඇති කළ හැකි දරුණු වසංගතයක් දක්වා පැතිරිය හැකි රෝගී තත්ත්වයක්. ශ්‍රී ලංකා සෞඛ්‍ය ඉතිහාසයේ නොමැකින සටහනක් සනිටුහන් කරමින් 2016 වර්ෂයේ සැප්තැම්බර් 5 දින ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නම් කරනු ලැබුවා. නමුත් රට තුළ මැලේරියාව පැතිරීමේ අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නැහැ. එය වැළැක්වීම සඳහා මහ ජනතාව සතු වගකීම ඉතා විශාලයි. ඒ සඳහා මැලේරියාව පිළිබඳ මහ ජනතාව තුළ ඇති දැනුවත් බව වැදගත් වෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමට අපගේ ආරාධනයෙන් අද මැදිරියට පැමිණ සිටිනවා රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය ගායනා ගුණරත්න වෛද්‍යතුමියත්, රාගම වෛද්‍ය පීඨයේ පරිපෝෂිතවේදී අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය නුවනි මනන්පේලි වෛද්‍යතුමියත්. වෛද්‍යතුමියන් දෙපළව අපි ඉතාමත් ගෞරවයෙන් මෙම මැදිරියට පිළිගනු ලබනවා. ගායනා වෛද්‍යතුමියනි, අපි කැමැති මුලින්ම දැනගන්නට මැලේරියාව කියන්නේ කවර ආකාරයේ රෝගී තත්ත්වයක්ද යන්න පිළිබඳව. ඔව් අත්සලා, මැලේරියාව කියලා කියන්නේ පරපෝෂිතයකු මගින් ඇතිවෙන ආසාදිත රෝගී තත්ත්වයක්. අපිට මේ පරපෝෂිතය ඇති කරන්නේ වාහක මදුරුවෙක් මගින්. ඇන් පරපෝෂිතය කියලා වෙන්නේ ප්‍රොටසෝවා කියන කාණ්ඩයට අයත් ඒක සෛලික ප්ලස්මෝඩියම් කියන ගණයට අයත් පරපෝෂිත ජීවියෙක්. දැනට අපි මිනිසාට මැලේරියා රෝගය ඇති කරන ප්ලස්මෝඩියම් විශේෂ පහක් ප්‍රධාන වශයෙන්ම හඳුනාගෙන තියෙනවා. මැලේරියාව බෝ කරන මදුරුවා අයත් වන්නේ ඇනෝපිලස් කියන ගණයට. ඇනෝපිලස් මදුරුවා ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. විශේෂයෙන්ම වියලි කලාපේ සුලභව දකින්න ලැබෙනවා. ඇනෝපිලස් ගැහැණු මදුරුවන් තමන්ගේ රුධිරය අපේ රුධිරය උරා බොනකොට ඔවුන් තුළ මෙම පරපෝෂිතයින් ජීවත් වෙනවා නම් අපේ ශරීරයට පරපෝෂිතය ඇතුල් කළ විට යම් අයකුට මැලේරියා රෝගී තත්ත්වය ඇතිවන්න පුළුවන්. අපි මීළඟට නුවනි වෛද්‍යතුමියගෙන් දැනගන්නට කැමති අතීත ශ්‍රී ලංකාව තුළ දරුණු වසංගතයක් ලෙස ව්‍යාප්ත වෙච්ච රෝගයක් තමයි මැලේරියාව කියන්නේ. නමුත් වර්තමාන ශ්‍රී ලංකාව තුළ බහුලව දකින්නට නොලැබෙන රෝගයක් මේ මැලේරියාව. ඉතින් මැලේරියාව සඳහා ශ්‍රී ලංකාව තුළ හිමිවන්නේ කවර ආකාරයේ තත්ත්වයක්ද යන්න අපි කැමති දැනගන්න. ඔව් වත්සලා, දැන් මැලේරියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන කතා කරනවා නම් ඒක පොළොන්නරු රාජධානිය කාලයේ දක්වා දිව යන ඉතිහාසයක් තියෙනවා. පොළොන්නරු රාජධානී බිඳ වැටීමට හේතු කීපයක් බලපෑවා. ඉන් එක හේතුවක් විදියට සලකනවා ඒ කාලය තුළ බහුල වශයෙන් පැතිරී ගොස් තිබුණු උණ රෝගයක්. ඉතින් අපි අනුමාන කරනවා මේ මැලේරියා විය හැකි බව. ඉතින් මැලේරියාව කියන්නේ ලංකාවේ වියලි කලාපය තුළ බහුල වශයෙන් දක්නට ලැබුණු රෝගයක්. අපි පැරැන්නන් විසින් මේක කැලෑ උණ කියලත් හඳුන්වලා තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉඳලා ඒ කියන්නේ 1906 1914 ඒ වගේ වර්ෂ ගණනාවක් තුළ විඩින් විඩ මැලේරියා රෝගී තත්ත්වය දරුණු ලෙස ලංකාව පුරා පැතිරි ගිහින් තියෙනවා. මෙයින් දරුණුතම වසංගතය ඇති වී තිබෙන්නේ 1934 1935 කියන කාලවකවානුව තුළදී. මේ කාලයේදී ඉතා කෙටි කාලයක් තුළ රෝගීන් මිලියන 5ක් පමණ ලංකාවෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මරණ 80,000ක් පමණ වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම බිනිඳු මරණ විශාල වශයෙන් වාර්තා වෙලා තියෙනවා. මේ කාලය තුළ ඉපදුණු බිනිඳුන්ගෙන් සෑම බිනිඳුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම වගේ රෝගිය වැළඳී මිය යාමේ ප්‍රවණතාවයක් තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. එතකොට ලංකාවේ මැලේරියා මර්ධන ව්‍යාපාරය ආරම්භ කරනවා 1911. මින් පස්සේ 1946 වෙන විට ලංකාව පුරා DDT කියන රසායනය මදුරු නාශකයක් විදියට ඉසීම ආරම්භ කරලා තියෙනවා. මේ වගේ මැලේරියා මර්ධන ව්‍යාපාර වැඩ කටයුතුත් සමග 1963 වෙන විට මැලේරියා රෝගීන් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ඉතා අඩු මැලේරියා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. නමුත් මැලේරියා රෝගිය සඳහා තිබූ අවධානම අඩු වීමක්
ඇතිවීම හේතුවෙන් නැවතත් 1967-69 වගේ කාලවකවානුවකදී මැලේරියා දරුණු ලෙස ලංකාව පුරා හිස ඔසවලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි බලනකොට මැලේරියා මර්ධන ව්‍යාපාරයේ 1989 වර්ෂයේදී පළාත් සෞඛ්‍ය කාර්යාල සමග එක්ව විමධ්‍යගත විදියට කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම 2011 වර්ෂයේදී ලංකාවේ පැවතිච්ච උතුරු නැගෙනහිර යුද්ධය අවසානයත් සමග වඩා කාර්යක්ෂම විදිහට මැලේරියා මර්ධන ව්‍යාපාරයේ කටයුතු කරගෙන තියෙනවා. මැලේරියාව ලංකාවෙන් තුරන් කර කිරීමේ අදහසත් ඇතුව. ඉතින් 2012 ඔක්තෝබර් මාසයේ තමයි අවසාන වශයෙන් ලංකාව තුලදී මැලේරියා රෝගයට ගොදුරු වෙච්ච රෝගියා අපි ලංකාවෙන් අඳුනගන්නේ. ඊට පස්සේ 2016 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සහතික කරනවා. දැන් ඒත් අනුව අප දැන් මේ වර්තමානයේ රැඳී සිටින්නේ මැලේරියා රෝගය නැවත ස්ථාපිත වීම වැළැක්වීමේ අධියරේ. ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට වෛද්‍යතුමිය මින් පෙර සඳහන් කළා. මෙවැනි තත්ත්වයක් තිබියදී මැලේරියාව පිළිබඳව විශේෂයෙන් කතා කිරීමට හේතුවක් පවතිනවාද යන්න සම්බන්ධව අපි කැමැති වෛද්‍යතුමියගෙන් දැනගන්නට. පොවත්සලා, ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඔබ යොමු කරේ. ශ්‍රී ලංකාව තුළ මැලේරියා ව්‍යාප්තිය සිදු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තියෙන අවස්ථාවක වුණත් අපි මහජනතාව විදිහට මෙම රෝගය ගැන ඉතාමත් දැනුවත් වෙන්න හේතු සාධක කීපයක්ම තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි දන්නවා මැලේරියාව කියන්නේ මදුරුවකු මගින් පෝවන රෝගී තත්ත්වයක්. ඉතින් මැලේරියාව අපට හදන මේ මදුරුවා ලංකාව තුළ තවමත් ජීවත් වෙනවා. ඊට අමතරව අපි ශ්‍රී ලංකිකයින් මැලේරියාව සුලභව තියෙන රටවල්වල සංචාරය සඳහා යනවා විවිධ හේතු නිසා. එමෙන්ම මැලේරියාව සුලභ රටවල්වල සංචාරය කරපු සංචාරකයින් එහෙමත් නැත්තම් එම රටවල්වල ජීවත් වන පුද්ගලයින් ලංකාවට පැමිණෙනවා සංචාරකයින් වශයෙන්. ඉතින් මෙන්න මෙහෙම පැමිණෙන ජනතාවට ඒගොල්ලෝ දැනුවත් හෝ නොදැනුවත්ව මැලේරියා රෝගී පරපෝෂිතය ඔවුන් තුළ ජීවත් වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයෙකුගෙන් මේ මදුරුවෝ ලේ උරා බිව්වොත් ඒ පරපෝෂිතයා මදුරුවට ගිහිල්ලා ඒ මදුරුවා අපිව දෂ්ට කරාම අපිට රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එබැවින් අපි ශ්‍රී ලාංකිකයින් විදිහට මැලේරියාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත නොවුනත් මේ අවස්ථාවේදී මේක දැනගන්න ඕන. මොකද දැන් අපේ රටේ පහුගිය අවුරුදු කීපය තුළ මැලේරියා රෝගීන් වාර්තා වුණා. ඒවට අපි කියනවා ඉම්පෝර්ටඩ් කේසස් කියලා. ඒ කියන්නේ ලංකාව තුළ නෙමෙයි ඔවුන්ට පරපෝෂිතය ඇතුළුනේ ලංකාවෙන් පිට, නමුත් රෝග විනිශ්චය උනේ ශ්‍රී ලංකාව තුළ. එහෙම අවස්ථාවක් තිබෙන නිසා අපි ඒ ගැන දැනුවත් වීම වැදගත්. මැලේරියාව කියන්නේ වසංගත රෝගී තත්ත්වයක්. ඉතින් මෙය ඕනෑම පුද්ගලයෙකුට වැළඳිය හැකිද? එසේත් නැතිනම් එය වැළඳීමේ වැඩි අවධානමක් පවතින පුද්ගල කණ්ඩායම් සිටිනවද? ඒ පිළිබඳව අපි කැමැතියි දැනගන්නට. ඔව්, මැලේරියා රෝගය මං කලිනුත් ප්‍රකාශ කළා 2012 පසු අප රට තුළදී ආසාදිත පුද්ගලයෙක් වාර්තා වෙලා නැහැ කියලා. ඉතින් එබැවින් දැන් අපේ රටේ වර්තමානයේ සිටින ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක්, වැඩි ප්‍රතිශතයක් මැලේරියා රෝගයට ගොදුරු නොවුවන්. එබැවින් ඔවුන් තුළ මැලේරියා රෝගය සඳහා තිබෙන ප්‍රතිශක්තිකරණය නොමැති පුද්ගලයන්. ඉතින් ඒ නිසා ලංකාවේ ජීවත් වෙන සෑම පුද්ගලයෙකුටම මැලේරියා රෝගය වැළඳීමේ අවධානමක් පවතිනවා. ඒ වගේම රෝගය වැළඳුනොත් සංකෝලදා ඇතිවීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. නමුත් වැඩි වශයෙන් මේ සඳහා අවධානමක් පවතින්නේ අර අපි කලින් කිව්වා වගේ මැලේරියා බහුල වශයෙන් පවතින රටවල් වලට ගොස් පැමිණෙන පුද්ගලයන්ට. විශේෂයෙන් සාමසාධක කටයුතු සඳහා ගොස් පැමිණෙන ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, එතකොට සංචාරකයන්, ඒ වගේම වෙනත් ව්‍යාපාර කටයුතු සඳහා ගොස් පැමිණෙන ව්‍යාපාරිකයන්, ඒ වගේම විදේශ ශ්‍රමිකයන්, එතකොට වන්දනාකරුවන්, ඒ වගේම විදේශ රටවල් වල අධ්‍යාපන ලැබීමට ගොස් පැමිණෙන ශිෂ්‍යයන්, මේ වගේ පුද්ගල කාණ්ඩ වැඩි අවධානමක් පවතිනවා මැලේරියා රෝගයට ගොදුරු වීමට. එතකොට මැලේරියා බහුල වශයෙන් ලෝකයේ තුල පැතිරී තිබෙන රටවල් ගත්තොත් අප්‍රිකානු රටවල්,
ඒවගේම අධිවිධික ආසියාතික රටවල් ඒවගේම මේ දකුණු ආසියාතික කලාපයේ අනෙකුත් රටවල් ඒ කියන්නේ ඉන්දියාව පකිස්තානයේ වගේ රටවල් අපිට සලකන්න පුළුවන්. ඉතින් මේ වගේ රටක සිට පැමිණෙන පුද්ගලයන් වැඩි අවධානමක් තියනවා මේ රෝගයට ගොදුරු වීම. ඒ වගේම ගර්භණී මව්වරු සහ කුඩා දරුවනුත් වැඩි අවධානමකින් පසු වෙනවා. ඒ වගේම රෝගේ වැළඳුනොත් සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවයත් ඌනට වැඩි. වෛද්‍යතුමියනි, අපි කැමති දැනගන්නට මැලේරියා රෝගියෙකු සතුව පවතින රෝග ලක්ෂණ මොනවාද යන්න පිළිබඳව. මැලේරියා පරපෝෂිතයෙන් ආසාදනය වූ රෝගීන් විවිධ රෝග ලක්ෂණ එක්ක අපි හමුවට පැමිණෙන්න පුළුවන්. මේ රෝගීන්ගේ රෝග ලක්ෂණ වෙනස් වෙනවා විවිධ ආකාරයට. ඔවුන්ගේ වයස මත, ඔවුන්ට ආසාදනය වෙලා තියෙන පරපෝෂිත විශේෂය අනුව, ඒ වගේම ඔවුන්ගේ මැලේරියා රෝගයේ රෝග තත්ත්වය අනුව. බොහෝ ආසාදිත රෝගවලට වගේම මැලේරියා රෝගීනුත් රෝගයට අනන්‍ය වූ රෝග ලක්ෂණ අඩුයි. බොහෝමයක් රෝගීන් උණ රෝගය, ඇඟපත රිදෙන එක, හිස රදය, වමනය වගේ විවිධ අනිකුත් රෝගවලටත් ආවේනික රෝග ලක්ෂණ සමග අපි හමුවට පැමිණෙන්න පුළුවන්. බොහෝමයක් මැලේරියා රෝගීන්ට උණ තත්ත්වය තිබෙන්න පුළුවන්. මේ උණ සමහර රෝගීන්ට එක දිගට දැඩි උණක් ලෙස දින කිහිපයක් පවතිනවා. තවත් සමහර රෝගීන් දවසක් උණ තිබෙනවා, ඇඟ සීතල කරන්න පුළුවන්. ඉන් අනතුරුව ඒගොල්ලෝගේ සාමාන්‍ය විදිහට තව පැය 48ක් 72ක් වගේ ජීවත් වෙනවා. නැවතත් ඒගොල්ලන්ට උණ ඇති වෙනවා. ඒ ආකාරයට ඒ රෝගීන්ට ඇති වෙන උණ විවිධාකාර වෙන්න පුළුවන්. ඒ වගේම රෝග ලක්ෂණ එමෙම රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙලා ඒගොල්ලොන්ගේ ශරීරයේ මැලේරියා පරපෝෂිතයින් මගින් ආසාදනය වෙලා තිබෙන අවයව වල අණුව රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සංකූලතා අවස්ථාවල් වලට යන මැලේරියා රෝගීන්ගේ අපේ ශරීරයේ තියෙන ඉතාමත් වැදගත් අවයව වලට මැලේරියන් පරපෝෂිතයා බලපා තිබෙන්න පුළුවන්. එම සංකූලතා වලින් වඩාත්ම සුලභව අපට හමුවන්නේ ස්නායු පද්ධතියට සහ මොළයට බලපාපු අවස්ථාව. අපි ඒට කියනවා මොළයේ මැලේරියා රෝගී තත්ත්වය කියලා. එවැනි රෝගීන් උණ තත්ත්වය ඇතිව හෝ නැතිව ඒගොල්ලගේ හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. ඉතා දැඩි හිසරදයක්, වමනය, සමහර අවස්ථාවල වලිප්පුව, සිහිමද ගතිය, සිහි නැති ගතිය වගේ විශේෂ තත්ත්ව යටතේත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන එන්න අවස්ථාව තිබෙනවා. මේ මැලේරියා පරපෝෂිතයා අපේ ශරීරයේ වකුගඩුවලට, පෙනහළුවලට, අක්මාවට බලපානවා. ඒ වගේම සමහරුන් රුධිර හීනතාවේ, රක්ත හීනතාවෙන් වැනි අවස්ථාවලටත් යන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ ගර්භණී මව්වරුන්. මැලේරියා රෝගය වකුගඩුවලට බලපාපු අවස්ථාවල ඔවුන්ගේ රුධිර නිෂ්පාදනය අඩු වෙනවා. එබැවින් ඔවුන් පිට කරන මුත්‍රා ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වවලට වැඩිය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍රාවල පැහැය වෙනස් වෙන්න පුළුවන්. බොහෝමයක් වකුගඩුව සම්බන්ධව ඇතිවන සංකූලතා తాවකාලිකවයි. නිසි අවස්ථාවේ නිසි ප්‍රතිකාර කරහම එම රෝගීන්ගේ ඒ වකුගඩු අකර්මණ්‍යතාව නැවත යථා තත්ත්වයට පත් වෙනවා. රෝගියක් නිවැරදිව හඳුනා ගැනීම සඳහා රසායනාගාර පරීක්ෂණ අපිට බෙහෙවින් උපකාරී වෙනවා. ඉතින් මැලේරියාව සඳහා එවැනි පරීක්ෂණ මොනවාද යන්න පිළිබඳව අපි කැමතියි දැනගන්නට. ඕවත්සලා, අපි දැන් සායනික වශයෙන් මැලේරියාව නිර්ණය කරාට අපිට රසායනාගාර පරීක්ෂණ සිදු කළ යුතු වෙනවා. අනිවාර්යෙන්ම රෝගියාට ප්‍රතිකාර කරන්න ප්‍රථම රසායනාගාර පරීක්ෂණ මගින් මැලේරියා රෝගය පවතිනවාද කියන බව තහවුරු කරගත යුතුයි. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ක්‍රම තුනකට පරීක්ෂණ සිදු කරනවා. මේන් ප්‍රධානතම වන්නේ රුධිර පටල පරීක්ෂාව. මෙහිදී රුධිර පටල අන්වීක්ෂයක් මගින් පරීක්ෂා කරලා මේ පරපෝෂිතයා රුධිරේ සිටිනවාද කියන වගේ අපි රසායනාගාරයේදී නිරීක්ෂණය කරනවා. මේක තමයි ලංකාව තුළ සුලභ වශයෙන්ම පහසුකම් තියෙන පරීක්ෂණය. ඒ වගේම ඊළඟට මේ
මේ පරපෝෂිතයාගේ ප්‍රතිදේහ ජනක රුධිරේ පවතිනවාද කියන වග රැපිඩ් ඩයග්නොස්ටික් ටෙස්ට් එකකින් අපිට බලා ගන්න පුළුවන්. මේක ඉතාමත්ම කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබා දෙන ඉතාමත්ම ලේසියෙන් කරන්න පුළුවන් පරීක්ෂණයක්. ඒ වගේම තුන් වෙනුව අණුක ජීවවිද්‍යාත්මක පරීක්ෂණක් තියෙනවා. එමගින් රුධිරයේ පරපෝෂිතයාගේ DNA තියෙනවද කියන බව අපිට දැනගන්න පුළුවන් PCR පරීක්ෂණයක් මගින්. මේ තුන තමයි ලංකාවේ දැනට මැලේරියා රෝගය සඳහා තියෙන රසායනාගාර පරීක්ෂණ. ඔව්. අපි දැන් දැනගත්තා මැලේරියා රෝගියෙකු හඳුනා ගන්නා ආකාරය. මෙවැනි ලෙස හඳුනා ගන්නා රෝගියෙකුට කරනු ලබන ප්‍රතිකාර මොනවාද යන්න පිළිබඳව අපි කැමැති දැනගන්න. ඔව් ඇත්සලා. මම කලිනුත් ප්‍රකාශ කළා වගේ මැලේරියා රෝගය ආසාදනය වූ රෝගීන්ගේ රෝග ලක්ෂණ අපිට මේ රෝගියාට මැලේරියා රෝගය වැළඳී ඇති බව නියත වශයෙන්ම ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතින් එහෙම වෙලාවක විශේෂයෙන්ම ලංකාවේ මැලේරියා තුරන් වෙලා තියෙන වෙලාවක ඉතාමත් වැදගත් වෙනවා මේ රෝගීන් තමන්ගේ වෛද්‍යවරයාට තමන් මැලේරියාව සුලභව තියෙන රටක සංචාරය කළා නම් කුමන හෝ හේතුවකට ඒ බව දන්වන්න. එවන් අවස්ථාවල පිළිගත් වෛද්‍යවරු විදිහට ඒ සියලු දෙනා දැනුවත් වෙලා තියෙනවා මෙම රෝගියාට තිබෙන රෝගී ලක්ෂණ කුමන දෙයක් වුණත් මැලේරියා රෝගය තහවුරු කරන්න හෝ එය මැලේරියා රෝගය නොවන බව නිශ්චිත වශයෙන්ම පරීක්ෂණ මගින් සනාථ කරගන්න. එයින් පසු ඕනෑම රජයේ රෝහලකින් මැලේරියා රෝගීන්ට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මැලේරියා රෝගියෙක් රෝහලකට පැමිණුණු අවස්ථාවක එම වෛද්‍යවරුන් මැලේරියා මර්ධන ඒකකය ඒ බව දැනුවත් කර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගෙන්වා ගන්නවා. දැනට ලංකාවේ මැලේරියා මර්ධන ඒකකයත් සෞඛ්‍ය අංශයත් මැලේරියා රෝගීන් ගැන විශේෂ අවධානයෙන් සිටින නිසා ඔවුන් අනිවාර්යෙන්ම දැනුවත් කරන්න ඕන. ඒ හරහා අපිට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ දෙන ප්‍රතිකාර එම රෝගියාගේ රෝග තත්ත්වය, රෝගයාට වැළඳිලා තියෙන මැලේරියා පරපෝෂිත විශේෂය, ඒ වගේම රෝගියාගේ වයස අනුව තීරණය වෙනවා. බොහෝමයක් වෙලා අවස්ථාවලදී මුලින්ම මෙම රෝගීන්ට රෝහල තුලදී ප්‍රතිකාර ලබා දෙනවා. එයට හේතුව තමයි එම රෝගීන්ට සංකූලතා ඇතිවෙනවද, ඒ ඇතිවන සංකූලතා සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු නිසා. එම මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව බොහෝ අවස්ථාවල අපට ලැබෙනවා අපි ගෙදරට යන විට තව දවස් කිහිපයක් බෙහෙත් බොන්න. මෙන්න මේ අවස්ථාව තමයි ඉතාම වැදගත්. මොකද ඔබ රෝහලින් ගෙදර යන්නේ ඔබට වෙනත් රෝග ලක්ෂණ නැති නිසා. නමුත් අපි ගෙදරට ගිය පසුත් අපි නිවසට ගියහම මේ අපට දෙන බෙහෙත් අනිවාර්යයෙන්ම ඒ නියමිත දින ගානට අපි ගන්න වෙනවා. එහෙම නොගත්තොත් අපට නැවත මැලේරියා රෝගය හැදීමේ අවදානමක් තිබෙනවා වගේම අපේ ඇඟ ඇතුළේ ජීවත් වෙන මැලේරියා පරපෝෂිතීන් වෙනත් අයට මදුරුවන් හරහා මෝවීමේ අවදානමකුත් තිබෙනවා. වසංගත රෝගයක් පාලනය සඳහා මහජනතාව සතුව විශාල වගකීමක් පවතිනවා. ඉතින් මැලේරියා රෝගය පාලනය කිරීම සඳහා මහජනතාව සතු වගකීම කෙබඳද කියලා අපි කැමැතියි දැනගන්නට. ඔව් ඇත්තලා. අපි දැන් මැලේරියා රෝගය නැවත ලංකාව තුළ ස්ථාපිත වීම වැළැක්වීමට මහජනතාව සතුව විශාල වගකීමක් තියෙනවා. ඔවුන් මැලේරියා රෝගයට ගොදුරු වී සිටිනවා නම් ඔබ අර වෛද්‍ය ගායන මහත්මිය පැවසුවා වගේ නිසි ප්‍රතිකාර ඒ නිසි කාලය තුළ ලබා ගන්න ඕනේ. ඒ වගේම ඔබ මැලේරියා රෝගය බහුල වශයෙන් පවතින රටකට සංචාරය කරන්නට අදහස් කරගෙන සිටිනවා නම් ඔබ පිටත් වෙන දින 10කටවත් ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනි. මේ සම්බන්ධයෙන් ඔබ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඇත්තට මේ සම්බන්ධයෙන් මැලේරියා මර්ධන ව්‍යාපාරයෙන් උපදෙස් ලබා දෙනවා. ඒ වගේම ඔවුන් ලබා දෙනවා ඔබට මැලේරියා රෝගිය වැළඳීම වැළැක්වීමේ ඖෂධ. මේවා නොමිලේ ලබා දෙන්නේ. ඉතින් මේ ඖෂධ ඔබට ඔබ පිටත් වන්න ප්‍රථම සිට පටන් ගන්න වෙනවා. ඒ වගේම ඔබ ඒ රට තුල රැඳී සිටින කාලය පුරාවටමත්, ඒ වගේම නැවත ලංකාවට පැමිණිය පසුවත් යම්කිසි ඒ නිර්දේශ කරන කාලය තුල ඒ ඖෂධ ඒ විදිහට ලබා ගන්න ඕනේ. එතකොට ඔබ ඒ රටේ රැඳී සිටින කාලය තුල
මදුරුවන් දර්ශනයේ වළක්වා ගන්න පුළුවන් ක්‍රමෝපායන් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ මදුරු විකර්ෂක පාවිච්චි කිරීම, ඒ වගේම එලිමහනේ ගැවසෙන විට ශරීරයේ වැසෙන දෙස ඇඳුම් ඇඳීම, ඒ වගේම රාත්‍රී කාලේ නිදා ගන්න විට මදුරු දැල් පාවිච්චි කිරීම, මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න ඕනේ රටතුළ රැඳී සිටින කොටත්. ඒ වගේම නැවත ශ්‍රී ලංකාවට ඔබ පැමිණි පසු ඔබට රුධිර පරීක්ෂණ කරගන්න නිර්දේශ කළයි. ඒ පරීක්ෂණ ඒ ආකාරයට ඔබ කරගත යුතුයි. ඒ වගේම ඔබ ලංකාවට නැවත පැමිණි පසු අවුරුද්දක් වගේ කාල වකවානුවක් තුළ ඔබට ඇතිවන උණ රෝගයක් මැලේරියාව නිසා විය හැකියි. එබැවින් ඔබ වෛද්‍යවරයෙක් කරා යනකොට ඔබ සංචාරය කරපු රටවල විස්තර ඒ වෛද්‍යවරයාට අනිවාර්යෙන් පැවසිය යුතු වෙනවා. ඒ වගේම ඔබ මේ විදිහට මැලේරියා බහුල වශයෙන් පවතින රටක සංචාරය කරලා තිබෙනවා නම් වසර 3ක විතර වගේ කාලයක් යනතුරු ඔබට රුධිර දන් දීමේ ක්‍රියාවෙනොත් වැළකී සිටිය යුතු වෙනවා. අපි අවසාන වශයෙන් දැනගන්නට කැමති මැලේරියා රෝගය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට මහජනතාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සේවාවන් මොනවාද යන්න සම්බන්ධ. ඔව් වත්සලා, මැලේරියා මර්ධන ඒකකයත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් මැලේරියා රෝගය නැවත හිස ඉසවීම වැළැක්වීම සඳහා බොහෝ පියවර අරගෙන තියෙනවා. පළමුවෙන්ම වැදගත් වෙනවා, මින් පෙරත් අපි කතා කරා මැලේරියා රෝගය වැළඳුණු පුද්ගලයෙකුට බොහෝ සායනික පරීක්ෂණ එමෙන්ම ප්‍රතිකාර අවශ්‍ය බව. ඉතින් ඔබ සැමට ඒ සඳහා අවශ්‍ය සියලු ප්‍රතිකාර එමෙන්ම අවශ්‍ය රසායනික පරීක්ෂණ කිසිම මුදල් අය කිරීමකින් තොරව රජයේ රෝහල් සහරහා ලබා ගැනීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊට අමතරව ඔබට මැලේරියා රෝගය වැළඳුණු විට සෞඛ්‍ය ඔබට ප්‍රතිකාර කර වෛද්‍යවරුන් ඒ බව මැලේරියා මර්ධන ඒකකයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ ඒකකව දැනුවත් කරනවා. එසේ කළ විට එම ආයතනවල නිලධාර මහත්ම මහත්මීන් විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඔබ නිවසට පැමිණෙනවා. එසේ පැමිණීමට ප්‍රධාන හේතුව තමයි ඔබ ගැන සියලු විස්තර දැනගෙන ඔබගෙන් වෙන යම් අයෙකුට එම රෝගය වැළඳීමේ අවස්ථාව නැති කිරීම. ඉතින් මහජනතාව වශයෙන් ඔබටත් යුතුකමක් තියෙනවා එහෙම පැමිණෙන නිලධාරීන්ට නිවැරදි තොරතුරු ලබා දෙන එක. එහෙම නිවැරදි තොරතුරු ලබා දුන් පසු සෞඛ්‍ය අදාළ සෞඛ්‍ය අංශවලට ඒ පිළිබඳව අදාළ කාර්යයන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම පෙර කිව්වේ අදාළ සෞඛ්‍ය බලධාරීන් විසින් මැලේරියා රෝගය නැවත රට තුළ ඇතිවීම වැළැක්වීමට ප්‍රධාන වශයෙන් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග. ඊට අමතරව ඔබ වෙනත් යම් රටකට සංචාරය කළ නැවත ලංකාවට පැමිණෙන විට එමෙන්ම ලංකාවට පැමිණෙන ඕනෑම සංචාරකයෙකුට තමන්ට මැලේරියා රෝගය වැළඳී ඇති බවට යම් කිසි සැකයක් තිබෙනවා නම් ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ ගුවන් තොටුපළ සිටම නොමිලේ ලබා ගැනීමේ අවස්ථාව අපට ලබා දීලා තියෙනවා. එබැවින් ඔබ එවැනි රටක සංචාරය කර පැමිණෙන විට ඔබගේ සෞඛ්‍ය තත්ත්වයේ මොනයම්ම හෝ වෙනසක් තිබෙනවා නම් ගුවන් තොටුපළේදීම ඒ බව අදාළ අංශවලට දැනුම් දීලා අදාළ පරීක්ෂණ සඳහා අපිට යොමු වෙන්න පුළුවන්. ඔව්, අපි මැලේරියාව පිළිබඳ බොහෝ දේ කතා කළා. බොහෝ දේ දැනගන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. ඉතින් මෙවන් හරවත් වූ සාකච්ඡාවක් සඳහා අප සමග එක් වූ වෛද්‍ය ගයනා ගුණරත්න මහත්මියටත් වෛද්‍ය නුවණි මනන්පේරි වෛද්‍යතුමියටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන්. අයිබෝවන්.